everybody, welcome back to my YouTube channel. In this video, I will discuss about how to copy document in Japan. Japan ya thuladi boho denekota muhuna payamada sidu una gataluwak thamai photocopy machine ekak bawithin card ekak ho yam kisi document ekak scan kara print ekak laba ganni kohomada kiyala. Hari api balamu Japan 7-Eleven store ekaka photocopy machine ekak bawithin අපට අවශ්‍ය කාඩ් එකක දෙපැත්තම ස්කෑන් කර එකම පිටුවකට ෆොටෝකෝපි එකක් ලබා ගන්නේ කොහොමද සහ ඒ සඳහා ගෙවීම සිදු කරන්නේ කොහොමද කියලා. මෙහිදී එක පිටුවක් සඳහා යෙන් 10ක මුදලක් ගෙවිය යුතු වෙනවා. මුලින්ම ෆොටෝකෝපි මැෂින් එක ළඟට ගිහින් කොපි කියන බටන් එක තෝරන්න. පසුව ඉරොයිරෝ කොපි කියන එක ප්‍රෙස් කරන්න. ඉන් පසුව මෙන් කියෝ ෂෝ මේෂි කියන බටන් එක ප්‍රෙස් කරන්න. මෙතනින් අපිට ෆොටෝකෝපි එකට අවශ්‍ය පාට තෝරා දෙන්න පුළුවන්. ශිරකුරෝ ඒ කියන්නේ කළු සුදු එහෙමත් නැතිනම් අපිට කලර් print එකක් අවශ්‍යයි නම් පුරු කරා දෙන්නත් පුළුවන්. මෙතනදී මට අවශ්‍ය photocopy එක කළු සුදු නිසා ශිරකුරෝ select කරනවා. ඊට පස්සේ තොබයි කියන button එක press කරන්න. Then අපේ card එක මේ විදියට scan කරගෙන නිවැරදිව තැබීමෙන් අනතුරුව ගෙවීම සිදු කිරීම සඳහා මුදල් ඇතුළත් කරන්න. මෙහිදී අපිට එක පිටුවක් සඳහා yen 10ක මුදලක් ගෙවිය යුතු වෙනවා. අවසානයේදී ඔයාලගේ ඉතුරු සල්ලි ගන්න අමතක කරන්නත් එපා. ඊට පස්සේ කොරදි කිත්තේ සුගියේ සුසුම කියන බටන් එක තෝරන්න. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ විදියට අංක ටිකක්. මෙතනින් තමන්ට අවශ්‍ය පිටු සංඛ්‍යාව තෝරලා දීලා කොරේද කිත්තේ ගෙන් කොයමිතරියේ බටන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔමතොමෙන් ඕ යොමිතරු ප්‍රෙස් කරන්න. දැන් අපි කාඩ් එකේ ඉදිරිපස ස්කෑන් කරගත්තට පස්සේ කාඩ් එකේ පිටුපස කොටස ස්කෑන් කර ගැනීමට කාඩ් එක අනිවාර්යයෙන්ම අනිත් පැත්ත හරවන්නට ඕනේ. මැෂින් එක අහලා මෙන්න මෙතන තියෙන උරාමෙන් නොයොමිය තොරිමස් බටන් එක ප්‍රෙස් කරන්න. කොපි සුතාතෝ සිලෙක්ට් කරලා අපි ස්කෑන් කරගන්න ලැබූ කාඩ් එකේ ඉදිරිපස සහ පිටුපස එකම පිටුවකට මෙන්න මේ විදියට ලබා ගන්න පුළුවන්. මුදල් ගෙවීම සම්බන්ධව අපිට රිසිට් පතක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙන ශූර්ය බටන් එක සිලෙක්ට් කර පහලින් තියෙන රියුෂෂෝ පුරින්තෝ සුරු ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ රිසිට් පතක් ලබා ගන්න. අනිවාර්යයෙන්ම බොහෝ දෙනෙකුට සිදුවන අතපසු වීමක් තමයි ස්කෑන් කිරීමෙන් අනතුරුව තමන්ගේ කාඩ් එක හෝ වෙනත් ඩොකියුමන්ට් එකක් අමතක වීම. ඒ වගේම තමයි ඉතුරු මුදල් අමතක වීම. තමන්ගේ දේවල් රැගෙන යන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේම ඔයාට මොනවම හරි අමතක වුණා නම් කොම්බිනිවල වස්තු මොනවා චෙක් කරන්න. වස්තු මොනවා කියන්නේ නැති වුණ දේවල් වලට.